review කරමු ViewSonic 34 inch ultrawide monitor එක. සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ඉතින් අද මම ගාව තියන්නේ ViewSonic brand එකේ ultrawide 1440p monitor එකක්. මේ තමයි ViewSonic VA3456 කියන monitor එක. ඉතින් මේක ගැන කතා කරන්න කලින් thank you කියලා කියනවා ViewSonic සමාගමට. විශේෂයෙන්ම ලංකාවේ මේ monitor range එක release කරනවත් එක්කම launch කරනවත් එක්කම මේකේ වීඩියෝ එකක් විශේෂයෙන්ම review එකක් experience එක ඔයාලට අරගෙන එන්න මේ product එක අපිට ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් අපි කතා කරමු ViewSonic VA3456 monitor එක ඒ වගේම මේකේ specifications සහ මේකේ එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරද්දී මොන වගේ කෙනෙකුටද වඩාත් ගැලපෙන්නේ කියන එක ගැන. ඉතින් පළවෙනි දේ ඔයාලට කියන්න අවශ්‍යයි සමහර මෙතන setup එක. ඔයාලමගේ setup video එක බලලා ඇති එහෙම බලලා නැත්නම් ඔයාලට පුළුවන් උඩ තියෙන link එකට ගිහිල්ලා ඒක බලන්න. මෙතනදී මගේ setup එක වෙන්නේ 24 inch angle 24 monitors දෙකක්. ඉතින් මේ මොනිටර් එක අඟල් 34ක මොනිටර් එකක් සම්පූර්ණයෙන්ම ඒ ඉඩ ගන්නවා. ඒ වගේම තමයි මේකේ තියෙනවා අපිට හොඳ සහ නරක කියන දෙකක්. මේ මොනිටර් එකක් පාවිච්චි කරද්දී වගේම තමයි මේ මොනිටර් එක හැමෝටම වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ඔය විශේෂයෙන්ම කන්ටෙන්ට් ක්‍රියේෂන් සහ ඔයගේ වැඩ කටයුතුත් එක්ක ස්ප්‍රෙඩ්ෂීට්ස් වල වැඩ කරනවා නම් එහෙමත් නැත්නම් ඩොකියුමන්ට්ස් එක්ක වැඩ කරනවා නම් ඒ වගේම මල්ටි ටාස්ක් කරනවා නම් මොනිටර් එකේ ඔයාට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන කතා කරන්න කලින් අපි ටග් ගාලා ස්පෙක් එක බලමු. මේ මොනිටර් එක clear IPS ViewSonic සමාගමේ clear IPS කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හදලා තියෙන IPS panel එකක් තියෙන්නේ LED backlit විදිහට. ඉතින් මේ හරහා අපිට ඔයගලන්ට පේනවා ඉතින් මේ මොනිටර් එක ඔයාලට කැමරා එක ටිකක් angle වෙන්න මගේ setup එක හදලා තියෙන්නේ. මෙතනදී ඕනම angle එකකින් බැලුවොත් ඔයාලට තමත් හොඳ clear view එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි monitor එක matte panel එකක්. මේ නිසා අපිට බොහොම පහසුවෙන් වැඩ කර ගන්න පුළුවන්. ඉතින් ඔයා designer කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ගොඩක් වෙලාවට monitor එක දිහා බලාගෙන මේකේ වැඩ කරන කෙනෙක් නම් ඔයා දන්නවා glossy finish එකක් තියෙන monitor එකක් කියලා කියන්නේ සෑහෙන ඇස්වලට අමාරු monitor එකක්. මොකද අපේ තියෙන light source එක දේවල් අපේ background එක reflect වෙන්න පටන් ගන්නවා. ඉතින් මගේ setup එකේ මෙතන තියෙන ඉතාමත් හද strong light එක නිසා තමයි පුංචි reflection එකක් screen එකේ මේ හරිය ඔයගොල්ලන්ට පේන්නේ. ඒ අරින සාමාන්‍ය වැඩ කටයුතු වලට කිසිම ප්‍රශ්නයක් නැහැ monitor එක matte panel එකක් වෙන්නේ. Resolution එකට ආපුවම අපිට මෙතනදී 4K නෙමෙයි WQHD. එහෙම නැත්නම් 1440p ultra wide කියන category එකට තමයි මේ ultra wide monitor එක යන්නේ. ඉතින් බොහොම පැහැදිලිවම කිව්වොත් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන mobile එකේ ඉඳලා බොහෝ විට mobile වලත් ටිකක් ultra wide form factor එකක් දැන් එනවා. අපි පාවිච්චි කරන mobile phones ඒ වගේම අපේ normal monitor සංගල් 24 27 32 මේ වගේ monitors වලට අපොම අපිට තියෙන aspect ratio එක 16:9 විදිහට. ඒ කියන්නේ units 16ක් විදිහට දිග ගත්තොත් units 9ක් උස විදිහට තමයි මෙතනදී අපේ content විශේෂයෙන්ම movies වල ඉඳලා games දක්වා හැම දෙයක්ම plan වෙන්නේ. ඉතින් මේ monitor එක එතනින් එහාට යනවා. මේ monitor එක 21:9 21:9 කියන aspect ratio එකට තමයි plan වෙන්නේ. මේ හරහා විශේෂයෙන්ම ලොකු screen area එකක් ඕන කට්ටියට මේක වැදගත් වෙනවා. ඉතින් screen එකේ resolution එක වෙන්නේ 3440යි 1440. ඉතින් මේක 4K resolution එක නෙමෙයි. 4K resolution එක කියලා කියන්නේ 3840යි 2160 එහෙම නැත්නම් 4000 pixels කියන අගයට ඉතාමත් ආසන්නව වට යන්න පුළුවන් අගයක් තියෙන. ඒ වගේම මේ 3840 හෝ 4000 කියන අගයත් එක්ක මේ තියෙන pixel count එක වැඩි කරොත් 3440 1440 වැඩි කරොත් අපිට එන්නේ pixels million 5ක් විතර. හැබැයි million 8ක විතර pixel density එකක් මේ 4K monitors වල තියෙනවා. ඉතින් මේ monitor එක විශේෂම කියන්න ඕනේ මේක 4K monitor එකක් නෙවෙයි 1440p ultra wide කියන category එකට තමයි මෙතනදී අයත් වෙන්නේ. මේ දේවල් එක්ක monitor එකේ අපිට 75Hz refresh rate එකක් තියෙන උපරිම යන්න. ඉතින් වා gaming කරනවා නම් විශේෂයෙන්ම මේ monitor එකේදී විශේෂයෙන්ම single player වගේ games වලට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඒ ගැනත් කතා කරමු මගේ experience එක ගැන. ඉතින් මේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ
මොනිටර් එකේ තියෙන ස්පෙසිෆිකේෂන්ස් විදිහට ඒ වගේම තමයි අපිට බෑක් පැනල් එකේ ඉන්පුට්ස් විදිහට ගත්තොත් IO පැනල් එකේ අපිට පවර් ඉන්පුට් එක තියෙනවා නෝමල් 3 pin cord එකක් ඒ වගේම මෙතනදී අපිට HDMI port දෙකක් වගේම display port connection එකක් තියෙනවා ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් ඔයාගේ headphones පාවිච්චි කරන්න ඒකට audio out jack එකකුත් මෙතනදී built in විදිහට තියෙනවා මේ දෙවල් එක මොනිටර් එකේ අපිට තියෙන්නේ 3 watt speakers දෙකක් ඉතින් සාමාන්‍යයෙන් powerful laptops වල පවා අපිට තියෙන 2 watt speakers මෙතනදී 3 watt speakers දෙකක් එක්ක sound එක ඉතාමත් හොඳට මේ මගේ ස්ටුඩියෝ එකේ මගේ රූම් එකේ පිරෙන්නම සවුන්ඩ් එක ඉතාමත් හොඳට අහන්න පුළුවන් විදිහට දාන්න පුළුවන් නමුත් සවුන්ඩ් ක්වොලිටි එකේ බේස් වල ට්‍රබල් වල ප්‍රශ්නයක් තියෙනවා නමුත් සාමාන්‍යයෙන් ඔයා ඔඩියෝ එකක් අවශ්‍යයි නම් ප්ලේබැක් කරගන්න මේ තියෙන ස්පීකර්ස් වලින් ඉතාමත් හොඳ සවුන්ඩ් රීප්‍රොඩක්ෂන් එකක් ලෙවල් එකක් සවුන්ඩ් ලෙවල් එකක් අවුට්පුට් කරගන්න පුළුවන් ඉතින් එහෙමනම් අපි මෙතනින් එහාට වෙලා ස්පෙસિෆිකේෂන්ස් වලින් එහාට වෙලා කතා කරමු එදිනෙදා ජීවිතේදී අපිට මොන විදිහටද මේක අවශ්‍ය වෙන්නේ කියලා පළවෙනි කියන්න අවශ්‍ය දෙයක් තමයි මේක කොටස් තුනක් විදිහට මොනිටර් එක එන්නේ බේස් එක ඒ වගේම බෑක් හින්ජ් මෙකැනිසම් එකත් එක්ක මේන් පෝල් එක ඒත් එක්කම අපේ ඩිස්ප්ලේ පැනල් එක. ඉතින් මේ ටික අපිට අවශ්‍ය වෙනවා assemble කරගන්න. වෙනම screws මේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට screw driver එකක් අවශ්‍ය වෙනවා initial assembly එකට. මේ දේවල් වලට පස්සේ අපේ hinge design එක ගැන කතා කරන්න අවශ්‍යයි. සාමාන්‍ය monitor එකේ සෑහෙන බර පැනල් එකක් මේක සෙන්ටිමීටර් 10ක් දක්වා මේ විදිහට අපිට මේක adjust කරන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම මෙතන අපිට සෙන්ටිමීටර් 10ක උසකට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මගේ ඩෙස්ක් එකේ මම මෙන්න මේ දේ පාවිච්චි කරන නිසා ඩෙස්ක් යුනිට් එක PC ඩොක් එක මෙතනදී මට පොඩ්ඩක් eye level එක හදා ගන්න ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ඔයාගේ සාමාන්‍ය ටේබල් එකේ තියලා eye level එකට adjust කර ගන්නවා නම් ලොකු adjustment space එකක් monitor එකේ තියෙනවා. ඒ වගේම තමයි monitor එක අපිට tilt කර ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට අපිට අවශ්‍යයි නම් monitor එක මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් මේකත් ඔයා පහල මට්ටමක මොනිටර් එක ප්ලේස් කරනවා නම් එහෙමත් නැත්නම් ඔයා උඩට ඉස්සුවට පස්සේ මොනිටර් එක පල්ලෙහාට වගේ ඇඩ්ජස් කරන්න අවශ්‍යයි නම් ඒ දේවලුත් හදා ගන්න පුළුවන්. ඉතින් මොනිටර් එක එහාට මෙහාට හරවන්න බෑ. සාමාන්‍යයෙන් අපිට height adjustment එක සහ tilting විතරයි මෙතනදී adjust කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයාට බොහොම පහසුවෙන් website එකට ගිහිල්ලා කියව ගන්න පුළුවන් දේවල්. කොහොමදත් මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි package එකේ අපිට එන්නේ power cord එක, monitor එකේ කොටස් ටික සහ HDMI cable එකක් විතරයි. ඔයා display port cable එකක් හරහා monitor එක connect කරගන්නවා නම් වඩාත් හොඳයි. ඉතින් display port cable එකක් monitor එකේ packaging එකේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් වලින් එහාට ගිහිල්ලා අපි කතා කරමු මොන විදියටද මොනිටර් එකේ තියෙන දේවල් එදිනෙදා ජීවිතේදී අපිට වැදගත් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම මොනිටර්ස් දෙකක් පාවිච්චි කරන්නේ. අපි වැඩ කටයුතු කරද්දී කෙනෙක්ගේ ප්‍රෙෆරන්ස් එක පෞද්ගලික කැමැත්ත මත මේ වගේ අල්ට්‍රා වයිඩ් මොනිටර් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මොනිටර්ස් දෙකකට යන්න පුළුවන්. මොනිටර්ස් දෙකකට යන ප්‍රධානම හේතුව තමයි අපි බොහෝ විට වැඩ කරනවා නම් ඔන්ලයින් අපි දේවල් වලට රිෆර් කරනවා ඒත් එක්කම වර්ඩ් එහෙම නැත්නම් වර්ඩ් ප්‍රොසෙසින් ස්ප්‍රෙඩ්ෂීට්ස් මේ වගේ දේවල් අපි පාවිච්චි කරනවා නම් එතනදී මේ මොනිටර්ස් දෙකක සෙටප් එක බොහොම වැදගත් වෙනවා ගොඩක් කෙනෙකුට ඒ වගේම තමයි වීඩියෝ එඩිටින් වගේ කරන කට්ටියට විශේෂයෙන්ම අපි දන්නවා ටයිම් ලයින්ස් එක්ක වැඩ කරද්දී ආෆ්ටර් ඉෆෙක්ට්ස් වෙන්න පුළුවන් ඇනිමේෂන් වෙන්න පුළුවන් මේ වගේ තැන්වලදී අපි මොනිටර්ස් දෙකක සෙටප් එකකට යනවා මේ මොනිටර්ස් දෙකක සෙටප් එකකට යන දේම තමයි මේ අල්ට්‍රා වයිඩ් මොනිටර් එක තුල ජෙනරල් ඩේ ටු ඩේ පර්පස් වලට ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ප්‍රොෆෙෂනල් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. බොහෝ විට ඔයාගේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් නම් සිද්ධ වෙන්නේ ඒ වීඩියෝ ප්‍රොඩක්ෂන් වලදී ඔයාට මේ මොනිටර් එක බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් මම ඕපන් කරගත්ත ප්‍රීමියම් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සොෆ්ට්වෙයා එකක්. ඉතින් මෙතනදී ඕගලන්ට පේනවාදී මට තියෙන ඒරියා එක ඉතාමත් ලොකු ඒරියා එකක් තියෙනවා වැඩ කරගන්න බොහොම පහසුවෙන්ම ඒ වගේම තමයි මෙතනදී මම පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක DaVinci Resolve මේ සොෆ්ට්වෙයා එක ඕපන් කරගත්තමත් ඕගලන්ට බලා ගන්න පුළුවන් අපිට Windows දෙකක් සාමාන්‍යයෙන් තනි ස්ක්‍රීන් එකක වැඩ කරද්දී අපේ ප්‍රෝග්‍රෑම් වින්ඩෝ එක ප්‍රිවියු වින්ඩෝ එක වගේම ටයිම් ලයින් එකේ තියෙන ගොඩක් දේවල් මේ හරහා බලා ගන්න පුළුවන් ඉතින් විශේෂයෙන්ම මේ වගේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට මේ මොනිටර් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ හරහා තමන්ගේ වැඩ කටයුතු ස්මූත් විදිහට සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් අර මොනිටර්ස් දෙකකට යන ඔප්ෂන් එක තියෙනවා නම් එතනදී බොහෝ විට ඔයාලට ෆ්‍රීඩම් එකක් තියෙනවා
දෙවැනි මොනිටර් එක පාලනය කරන්න මොකක්ද ඒකේ ඩිස්ප්ලේ වෙන්න ඕනේ කියන එක. හැබැයි මේ වගේ සිංගල් ඩිස්ප්ලේ එකක් ගොඩක් දෙනෙකුට පහසු කටයුත්තක් වෙන්න පුළුවන්. විශේෂම වීඩියෝ එඩිටින් වගේ කරද්දී. මොකද ඔයාගේ කන්ටෙන්ට් හැම දෙයක්ම සහ එකම ස්ක්‍රීන් එකක මේ හැම දෙයක්ම ඇක්සස් කරන්න තියෙන එක පහසු වෙන නිසා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ මොනිටර් එකක් මේ වීඩියෝ එඩිටින් එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට විතරද වැදගත් වෙන්නේ කියන ගැටලුව තියෙනවා. මෙතනදී මම Word document එකක් open කරගත්තා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මගේ Tech Sunday episodes ටික. මෙතනදී සම්පූර්ණ A4 actual A4 size එකකට වඩා වැඩියෙන් ලොකුවට අපිට පිටු තුනක් දක්වා මෙන්න මේ විදිහට arrange කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී වට monitor එකේ තියෙන මේ area එකත් එක්ක කරගන්න පුළුවන් වැඩ බලා ගන්න පුළුවන් details මේ හැම දෙයක්ම ඉතාමත් විශාල ප්‍රමාණයක් වෙනවා. ඉතින් මේ තුල විශේෂයෙන්ම ඔයාට Windows වල අපිට දීලා නැහැ කැලි 3කට Windows 10 වලදී කොටස් 3කට යන විදිහට මොනිටර් එක පහසුවෙන් හදාගන්න. නමුත් ඒ විදිහටත් ඔයාට බොහොම පහසුවෙන් මෙතනදී arrangement එක දාගන්න පුළුවන් නම් Windows 3ක් web browser එකක් word processor එකක් spreadsheet එකක් මේ වගේ arrange කරගන්න මෙතනදී පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිට තියෙනවා Windows වලදී කොටස් 4ක් එහෙමත් නැත්නම් මේ විදිහට corners වලට දාලා Windows 4ක් විදිහට ඕපන් කරගැනීමේ හැකියාව. ඉතින් මේ විදිහටත් අපිට arrange කරගන්න පුළුවන්. මෙතන තියෙන advantage එක තමයි monitor එකේ මේ විදිහට මම කැලි 4ක් විදිහට arrange කරගත්තත් මට තවමත් බොහොම පහසුවෙන් monitor එකේ 100% resolution scale එකෙන් මේ දේවල් කියවන්න refer කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ setup එක මම try කරලා බැලුවා. මේ monitor එකේ review එක ඔයගොල්ලන්ට අරගෙන එද්දි මේක සතිය දෙකකට ආසන්න කාලයක් පාවිච්චි කරලා බැලුවා විටින් විට මට පුළුවන් වෙන විදිහට මොන විදිහටද මගේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් එතනදී මේ setup එක එච්චරම හරියන්නේ නැහැ. නමුත් double විදිහට අපි screen එක තියාගෙන ඉන්නවා නම් එතනදී බොහොම හොඳට වැඩ කරගන්න පුළුවන් setup එකක් කියලා මේක කියන්න පුළුවන්. ඒත් එකම මේ දේවල් එක්ක සාමාන්‍යයෙන් Photoshop වගේ අපි පාවිච්චි කරනවා නම් ෆොටෝ එඩිටින් අපිට ඉතාමත් ලොකු ඒරියා එකක් තියෙනවා වැඩ කරගන්න. ලොකු ඒරියා එකක් කියලා කියන්නේ විශේෂයෙන්ම එඩිට්ස් වලදී ඔයාගේ වැඩ කටයුතු ඉතාමත් හොඳට zoom කරලා බලා ගන්න මේ දේවල් එක වැඩ කරන ලොකු ඒරියා එකක් මේ හරහා අපිට ලැබෙනවා. ඉතින් මේ මොනිටර් එක වැදගත් වෙන්නේ කාටද කියලා කතා කරුවත් විශේෂයෙන්ම ඔෆිස් වැඩ වෙන්න පුළුවන්, කන්ටෙන්ට් ක්‍රියේෂන් වෙන්න පුළුවන්, ඔයාගේ වැඩ කටයුතු වලට මොනිටර්ස් දෙකක් වගේ ලොකු ඒරියා එකක් අවශ්‍ය වෙනවා නම් එතනදී මේ තියෙන හොඳ චොයිස් එකක් කියලා කියන්න පුළුවන්. මේ හරහා ඔයාට අර මොනිටර්ස් දෙකක් දිහා බලනවට වඩා එක මොනිටර් එකක් තුල හැම දෙයක්ම ඔටජස් කරගෙන වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම මොනිටර් එකේ මෙනු එක ගැන කතා කරන්න අවශ්‍යයි. මෙනු එක ඔයාට ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ මෙනු සිස්ටම් එක හරහට ගියාම සවුන්ඩ්ස් මම පළවෙනිටම බැලුවේ වොලියුම් කන්ට්‍රෝල්ස් අඩු කරන්නේ කොහොමද කියලා. 150ක සවුන්ඩ් එකක් තමයි කලින්ම තියලා තිබ්බේ. ඉතින් මොනිටර් එකේ සෑහෙන ලොකු සවුන්ඩ් ලෙවල් එකක් අවුට් කරන්න පුළුවන් ඇකියුරසි එක කෙසේ වෙතත්. මේ නිසා සවුන්ඩ් එක අපිට ඇඩ්ජස්ට් කරගන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් බොහොම සිම්පල් මෙනු එකක් අපිට තියෙන්නේ. මේ දේවල් එක්ක අපිට පුළුවන් ඉන්පුට් එක ඒ වගේම අපිට කලර්ස් ඇඩ්ජස්ට් කරන්න මේ හැම දෙයක්ම කරගන්න. ඉතින් මේ මොනිටර් එක එතනින් එහාට ගිහිල්ලා තව එක පිරිසකට වැදගත් වෙනවා. ඒ තමයි මේ වෙනකොට Mac පාවිච්චි කරන කට්ටිය ගොඩක් ඉන්නවා. මේ මොනිටර් එක Windows සහ Mac වලට ටෙස්ට් කරලා ViewSonic site එකේම දාලා තියෙනවා. මේ original resolution එකෙන් මේ දෙකටම support කරනවා කියලා. ඒ වගේම තමයි අපිට menu එකේ Mac වලට වෙනම mode එකකුත් තියෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම Macs ගන්න කට්ටිය ඔයාලගේ studio setup වලට මේ තියෙන Ultrawide monitor එකක් ඔයාගේ edits කරගන්න මේ හැම දෙයකටම ඔයාට පාවිච්චි කරන්න පුළුවන් Mac mini වගේ device එකක් ගන්නවා නම්. ඉතින් මේ දේවල් වලින් එහාට ගිහිල්ලා ඊට පස්සේ මම test කරා මේක අපේ entertainment වලට මොන විදිහටද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් විශේෂයෙන්ම අපේ movies මම කලින්ම කිව්වා 16:9 aspect ratio එකෙන් තමයි බොහෝ විට එන්නේ. ඒ වගේම අපිට එතනින් එහාට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය වගේ HD මොනිටර් එකේ වුණත් full HD 1080p monitors වල වුණත් 16:9 වල උඩයට කළු ඉරි දෙකක් එනවා. ඒ තමයි අලුතෙන් හැදෙන films වල විශේෂම මේ ultra wide aspect ratio එක 90 තමයි film එක නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේක මම පොඩ්ඩක් test කරලා බලුවා. ටිකක් පරණ 1080p වගේ film එකක් බැලුවොත් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් film එක තමයි මේ විදිහේ අපිට දෙපැත්තේ කළු පාට කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ තියෙන full HD විදිහට
ප්‍රඩක්ෂන් එක සිද්ධ වෙච්ච ෆිල්ම් එකක්. ඉතින් මේක මං ස්ක්‍රීන් රෙකෝඩින් එකක් එක්ක ඔයාලට දාන්නම් කොටසක් මොන විදිහටද තියෙන්නේ කියලා. ඒ වගේම මෙතනදී මම ඊළඟට බැලුවා මෑතකදී ආපු ෆිල්ම් එකක් මේ අල්ට්‍රා වයිඩ් විදියට හැදිච්ච. ඉතින් මේ මොනිටර් එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් උඩින් යටින් අපිට තියෙන බෙසල්ස් නැහැ. ඒ වෙනුවට සම්පූර්ණ මූවි එකම ෆිල්ම් එකම මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ අලුත් කන්ටෙන්ට් කන්සියුම් කරන්න තිතමත් හොඳ මොනිටර් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක මට ගොඩක් නෝට් වෙලා තිබෙන හැමයි අලුතෙන් එන මූවිස් විශේෂම වෙන මේ ඇස්පෙක්ට් රේෂියෝ එකට අල්ට්‍රා වයිඩ් විදියට තමයි තියටර්ස් වලට නිර්මාණය වෙන්නේ කියන එක. කොහොම වෙතත් මේක සාමාන්‍ය මොනිටර් එකක උනත් බලන්න පුළුවන්. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට ආපුවම විශේෂම වීඩියෝ කන්ටෙන්ට්ස් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් මූවිස් ඒ වගේම ක්‍රියේෂන්ස් මේ වෙනකොට YouTube වීඩියෝස් පවා මේ අල්ට්‍රා වයිඩ් ඇස්පෙක්ට් රේෂියෝ එකට නිර්මාණය වෙනවා. ඒ වගේම ගේමින් ගැන කතා කරද්දී විශේෂම මේ වෙනකොට තියෙන ගොඩක් ගේම්ස් වලට මේ අල්ට්‍රා වයිඩ් කියන ඇස්පෙක්ට් රේෂියෝ එක සපෝට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ Fortnite ගේම් එකෙත් අපිට මොනිටර් එක කනෙක්ට් කරාට පස්සේ බොහොම පහසුවෙන්ම 3440යි 1440 කියන රෙසලූෂන් එක ඔටෝ ඩිටෙක්ට් කරගන්නවා මේක ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ගේම්ස් තියෙනවා මම පොඩ්ඩක් රිසර්ච් කරලා බැලුවා සමහර අලුත් ගේම්ස් Valorant වගේ මේ ඇස්පෙක්ට් රේෂියෝ එකට විශේෂයෙන්ම සපෝට් කරන්නේ නැති. ඉතින් මේක වා ප්ලේ කරන ගේම් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ අල්ට්‍රා වයිඩ් ඇස්පෙක්ට් රේෂියෝ එකත් එක්ක සිද්ධ වෙන දේ තමයි අපේ ගේම් එකේදී අපිට තමත් ලොකු ඒරියා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මල්ටිප්ලේයර් ගේම්ස් වලදී මේක ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් එකම මේ මොනිටර් එක ගේමින් වලට පාවිච්චි කරන්න පුළුවන් වුණාට විශේෂම සිංගල් ප්ලේ වලට ඔයගලන්ට කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මල්ටිප්ලේයර් වලදී විශේෂම මේ මොනිටර් එකේ මට දැන් 60 FPS වලට මම ලොක් කරලා තියෙන්නේ. හැබැයි මගේ සෙටප් එකත් එක්ක PC එකත් එක්ක මේ රෙසලූෂන් එකෙන් සෙටින්ග්ස් ටිකක් අඩු කරලා 144 Hz යන්න පුළුවන්. නමුත් ඒ සෙටප් එක තුලත් 144 Hz යන්න පුළුවන් වුණාට මොනිටර් එක ඒක රිෆ්‍රෙෂ් කරගන්න බැරි නිසා 75 Hz තියෙන නිසා ගේමින් වලදී මේ කම්පිටිටිව් මල්ටිප්ලේයර් ගේමින් වලදී ගැටලුවක් වෙනවා. මොකද අපිට රියැක්ට් කරගන්න බැහැ ඒ එන ප්‍රමාණයට. ඉතින් මොනිටර් එක කොහොමවත් ගේමින් මොනිටර් එකක් නෙවෙයි, හයි රිෆ්‍රෙෂ් රේට් තියෙන මොනිටර් එකක් නෙවෙයි. මේ දේවල් එක්ක මම හිතනවා ඔයාලට රිවියු එක මේ මොනිටර් එක ගැන අයිඩියා එකක් එන්න ඇති කියලා. මොන විදිහටද මේ මොනිටර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩවලට කියලා. ඉතින් ගේමින් වලටත් තියනවා නම් අල්ට්‍රා වයිඩ් වගේ, එහෙම නැත්නම් ස්ට්‍රීමින් වගේ ඔයාලට සිංගල් ප්ලේයර් කැම්පේන්ස් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මල්ටිප්ලේයර් එහෙම නැත්නම් ගේමින් කියන දේ ගැන ලොකු ෆෝකස් එකක් මොනිටර් එකේදී දීලා නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් හයි රිෆ්‍රෙෂ් රේට් වගේ දේවල් ගැන කතා කරද්දී. ඉතින් මේ තමයි ViewSonic 3456 කියන මොනිටර් එකේ රිවියු එක. මේ ගැන ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි ජෙනරල් පර්පස් වලට කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට අල්ට්‍රා වයිඩ් මොනිටර් එකක් හොයනවා නම් ඔයාට මේ මොනිටර් එක පාවිච්චි කරන්න පුළුවන්. Thank you ViewSonic සමාගමට. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම කලින් කිව්වා වගේම ඔයාලට තොරතුරු හොයාගන්න පුළුවන්. එහෙමනම් subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video cooking. ViewSonic giveaway කරහා Logitech gaming mouse පහක් දිනා ගන්න ඔයගලන්ට කරන්න තියෙන්නේ පල්ලා description එකේ දාලා තියෙන Facebook page link එකට ගිහිල්ලා ඒ පෝස්ට් එකේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර දෙක යාලුවෝ 3 දෙනෙක්ව ටැග් කරන එක විතරයි. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ තරඟයට සහභාගී වෙන්න පල්ලෙහා තියෙන Facebook link එක හරහා.